තව විනාඩි 15කින් පස්සේ පාඩම් කරන්න යනවා. මේ සින්දු දෙකත් අහලම යනවා. කාලම යනවා පාඩම් කරන්න. මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකත් බලලම යනවා. ඔයත් මෙහෙම කියන කෙනෙක්ද? අපිට පාඩම් කරන්න හිතනකොට ඒක කල් දානක පාලනය කරන්න බැරිද? අනිවාර්යෙන්ම පුළුවන්. ඒකට බලපාන්නේ ඔයාගේ හිත. ඔයාගේ හිත තමයි ඔයාව කම්මැලි වෙලාවට කම්මැලි විදියට පාඩම් කරන්න ඕන වෙලාවට පාඩම් කරන්න ඕන විදියට ඔයාව හදන්නේ. අපේ හිත තමයි අපේ මූඩ් එක अपे एबिलिटीज वेनस कराने हितट व्यापालने करन देने पा ओया हित पालने करन एतकोट ओयाट कम्मेली एनकोटम ओयाटम किया गन्न मट दे किसीम निधिमतक ने मन दैन में वेटे नोकरो मट मे वगे वेड गोड़ गयेनम मं वेड कल दैम्मो एक करन तव दवसा योदवान्न वेनम कियला ඉතින් මෙහෙම දවසින් දවස වැඩ ගොඩ ගහ ගන්නකොට ඔයාට වැඩ කරන්න එපා වෙනවා. ඒ වුණාට ඔයා දන්නේ නැහැ ඔයාට එපා වෙන්නේ ඔයා අර කල් දාපු වැඩ නිසා කියලා. ඒ නිසා තමන්ට පැවරිලා තියෙන දේවල් හරියටම අකුරක් නැර ඉටු කරන්න. කරන්ට් එක නැති වෙලාවට නම් ඔයාට පාඩම් කරන්න හිතෙන්නේම නැතුව ඇති. කරන්ට් එක නැත්තම් ඉටිපන්දන්නේ පාඩම් කරන්න මතක තියාගන්න ඔයා දැන් මේ දුෂ්කරමැද්ද ඉගෙන ගන්නවා කියන්නේ ඔයාට දවසක සැප ලැබෙනවමයි මොන දේ වුණත් ඔයා ඉගෙනීම නම් අතාරින්න එපා ඉගෙන ගන්න ඕන කාලේ ඔයා හොඳට ඉගෙන ගන්න ජීවිතේ මහන්සි වෙලා හොඳට ඉගෙන ගන්න ඔයාගේ ෆෝන් එකේ අනවශ්‍ය ඇප්ස් තියෙනවා නම් ඒ හැම අනවශ්‍ය ඇප් එකම ඔයා ඩිලීට් කරගන්න. ඔන්ලයින් ක්ලාසස් වලට ඉන්නවා නම් ඒ ක්ලාසස් වලට ඉඳලා ඊට පස්සේ සෝෂල් මීඩියාස් වල ඉන්න කාලය අඩු කරගන්න. නැත්තම් අපි හිතමු ඔයා Facebook ගියා කියලා. ඔයා දන්නේම නැතුව ඔයාට පාඩම් කරන්න තියෙන වෙලාව Facebook post කියවන්න ගිහිල්ලා. මනස එක තැනක තියාගෙන පාඩම් කරන්න නම් ඔයා මුලින්ම කලින් දවසේ රැට ටයිම් ටේබල් එකක් හදාගන්න. මං හෙට උදේ මේ වෙලාවට නැගිටිනවා. පැය 3ක් එක දිගට පාඩම් කරනවා. ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයෙ පාඩම් කරනවා කියලා. පාඩම් කරන්න යනකොට වතුර බෝතලයකුත් අරගෙන යන්න. මොකද වතුර බොනකොට අපේ ඇඟ පුදුමාකාර විදියට ෆ්‍රෙෂ් වෙනවා. එතකොට පාඩම් කරන්න කම්මැලිකමක් එන්නේ නැහැ. පාඩම් කරන්න කලින් හැමදාම වගේ විනාඩි 10ක් විතර වෙන් කරගෙන භාවනා කරන්න. ඒකෙන් ඔයාගේ විසිරලා තියෙන මනස එක තැනකට අරගෙන පාලනය කරගෙන ඔයාට හොඳට පාඩම් වැඩ කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ බාහිර ශබ්ද වලට ඇහුම්කන් නොදී ඔයාගේ අනාගත ඉලක්කය මතක් කරගෙන පාඩම් කරන්න ගන්න. ඔයා අනාගතේ වෙන්න කැමති ડોක්ටර් කෙනෙක් නම් ඔයා හිතන්න ඔයා ડોක්ටර් කෙනෙක් වෙලා ඉන්න විදිහ. එතකොට ඔයාට හොඳ ප්‍රබෝධමත් මනසකින් කිසිම කම්මැලිකමක් නැතුව පාඩම් කරන්න පුළුවන්.